දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඊයේ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 715ක් වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 548,061ක් ලෙසයි දැක්වුණේ. මේ අතර තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ තහවුරු කර තිබෙනවා. එම මරණ අතරට කාන්තාවන් 8ක් සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13,927ක් ලෙසයි. කොරෝනා රෝගීන්ගේ ප්‍රතිශතය 700 සීමා ඉක්මව යනවා. මේ සම්බන්ධයෙන් මොකක්ද දැන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඔබතුමාලා ගන්න පියවර? රජයක් හැටියට අපිට කරන්න පුළුවන් සියලුම දේවල් මේ වෙනකොට කරලා ඉවරයි. අපේ සම්පූර්ණ ජනගහනයෙන් 75%කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට එන්නත් ලැබලා දීලා තිබෙනවා. තුන්වෙනි මාත්‍රාව ආරම්භ කරලා තියෙනවා මේ වෙනකොට. ඒත් එක්කම පාසල් සිසුන්ගේ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. ඉතිරි ටික තියෙන්නේ සමාජයට. ඉතින් යම් කිසි විදිහේ තව රැල්ලක් ගොඩ නැගුණොත් ඒ වගකීම පුරවැසියන් වන අපිම බාර ගන්න සිද්ධ වෙනවා. මේත් එක්කලා නව රැල්ලක් එීමේ සම්භාවිතාවක් තිබෙනවා. සම්භාවිතාවක් අනිවාර්යෙන් තියෙනවා. පුරවැසියන් හැටියට සියලු දෙනාම දැඩිව හිතට අරගෙන කටයුතු කළොත් මිසක් ඉදිරියේදී තත්ත්වේ නරක අතට හැරෙන්න තියෙන සම්භාවිතාව සෑම විටම තියෙනවා. මේ අතර නිසි බලධාරියෙකුගේ අවසරයකින් තොරව ජනතා ඒකරාශී වීම සහ රැස්වීම පැවැත්වීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා සඳහන් කළේ එවන් අවසරයකින් තොරව ජන ඒකරාශී වීම හා රැස්වීම පැවැත්වෙන පුද්ගලයන් කෙරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. දැනට නිරෝධායනය සහ රෝග වැළක්මේ ආඥා පනතට සංශෝධන කීපයක් එකතු කළා තියෙනවා. ඒ පිළිබඳව තමයි ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. ඒ සංශෝධන වල සැකෙවින් කිව්වොත් දැනට සම්මස්ත ශ්‍රී ලංකාව කොවිඩ් 19 සම්බන්ධයෙන් රෝගී ප්‍රදේශයක් විදියට නම් කළා. සාමාන්‍යයෙන් මගුල් ගෙදරකට නැත්නම් මරණ ගෙදරකට රැස් වෙන ප්‍රමාණයන් අපි නිර්ණය කළා තියෙනවා. වෙනත් පුද්ගල ඒකරාශී වීමක් හෝ නැත්නම් රැස්වීමක් පැවැත්වීම සඳහා අපි මේ වෙනතේ අවසර ලබා දීලා නැහැ. එහෙම අවසරයක් අවශ්‍ය නම් ඔවුන් විසින් අපගෙන් අවසරය ලබා ගත යුතුයි. මේ රෝගය පැතිරීම වළක්වීම තමයි මේකේ එකම සාහය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට බාහිරව යම් කිසි ආකාරයක ඒකරාශී වීමක් රැස්වීමක් ක්‍රියාකාරකමක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් එම පුද්ගලයා විසින් ආයතන විසින් හෝ සංවිධානය විසින් ඍජුවම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය කාරණයක් බවට පත්වනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිසි අවසර නොමැතිව එවැනි ක්‍රියාකාරකම් ඒකරාශී වීම රැස්වීම පැවැත්වීම නීති විරෝධී කාරණයක් බවට පත්වනවා. කෙසේ වෙතත් ඊට සමගාමීව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සඳහන් කළේ මේ සඳහා නීති පැනවීමට වඩා වැදගත් වන්නේ ජනතාව මෙම තත්ත්වය අවබෝධ කරගෙන ස්වයං විනයකින් යුතුව කටයුතු කිරීම බවයි. මහජනතාව කොවිඩ් 19 නිසා මිය යන්න පුළුවන් සහ තමන්ගේ පවුලේ අය වෙන් වෙන්න පුළුවන් අසත්ව බවට පත් වෙන්න පුළුවන් කියන එක තේරුම් අරගෙන ඔවුන්ගේ චර්යාත්මක වෙනසක් කරගෙන මේ කොවිඩ් 19 පාලනයට සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට අනුගත වෙනවා හැර කොවිඩ් 19 පාලනයට ප්‍රබල තර්ජනයක් වන විදිහට මහජනතාව ඒකරාශී වුණොත් අපි නිත්‍යානුකූලව කටයුතු කරනවා. නමුත් මහජනතාව අවබෝධයෙන් කොවිඩ් 19 පාලනය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීලා සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින එක තමයි අත්‍යවශ්‍ය කාරණය. මේ අතර දිවයිනපුරා සිදු වෙන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් සිදු වුණා. සඳහන් කර වරික සම්පූර්ණ එන්නත් කර ලක්ුවන් සඳහා හඳුනා ගැනීම යම් කාඩ් පතක් ලබා දෙනවා කියලා මේක ලබා දෙනවද? නීතිමය තත්ත්වයන් තුළ පොදු ස්ථානවලට වැක්සින් කාඩ් එක අනිවාර්ය කරනවා. ඒ වැක්සින්ස් දෙකම නැත්නම් ඒ පොදු ස්ථානවලට ඇතුල් වීමට වාරණයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. හැකි ඉක්මනින් මේ සම්බන්ධව අවශ්‍ය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද තමන්ගේ ජීවිතයේ තමන්ට අයිතියක් තියෙනවා වගේම තමන්ට අයිතියක් නැතපත් කෙනෙක්ගේ ජීවිතයක අනුතරර දාන මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.